ऑडियो बुक्स। පස්වන පරිච්ඡේදය හොරතිප්පලේසිර හරකුන් අප විසින් මුදවාගෙන ඒම් පිළිබඳ පුවත ගම පුරා පැතිර ගියේය. අප කළ කාර්ය අගය කරනවාට වඩා වැඩි දිනෙක කලේ හරක් හොරුන්ට බැන වැදීමය. තවත් සමහරු කැලේ වටලා හොරු ඇල්ලීමට යෝජනා කළහ. පොලිස්තර දැනුම් දීමට තවත් අයෝජනා කළහ. එහෙත් අන්තිමට කිසිවක් සිදු වූයේ නැත. සිද්ධියේ උණුසුම තුනී වී යත්ම මිනිසුන්ට සියල්ල අමතක වී ගියේය. යලිත් කැලේට රිංගීමේ ආශාව අපතුල කෙමෙන් වැඩෙන්නට විය. කැලේ පසක අපේ සතුරන් සිටීමත් ඔවුන් ආයුධ සන්නද්ධව සොරමුලක් වීමත් අපතුල එක්තරා චකිතයක් ඇති කළද අපි කැලේට රිංගුවෙමු. දින කිහිපයක් කැලේ කරගසන විට හරක් හොරුන් මුණ නොගැසුණත් අපි කැලය අපේ ජනාවාසය බවට පත් කර ගතිමු. එහෙත් කොයි මොහොතේ හෝ හරක් හොරුන්ට අසු වෙතැයි බියක් තැතිගැන්මක්ද අපතුල කැලේ අප සිද්ගත් එක් තැනක් වූයේදී ඇල්ලයි. කන්ද මැත්තේ රත්තන පඳුරක් අස්සෙන් මතුවන පුංචි දිය කඳුරක් වේගෙන් පහළට ගලා බසේ. වතුර ගලන්නේත් පහත් තැනට යයි පෙන්වන ලෙසින් තවත් දිය කඳුරු කිහිපයක්ම ඊටම එක් වෙයි. එහෙන් ටික දුරක් යන්නට පෙර සෑහෙන දිය කඳක් ගලා බසේ. මේ දිය කඳ එක් තැනකදී ගල් තලාවකින් පහළට ඇදහැලි අපුරු දිය ඇල්ලක් මවයි. ලොකු කුඩා ගල් පර්වත රැසක හැපෙන දිය කඳ සුදු පැහැයෙන් රූරා ගොස් ඇලක් බවට පත්වී කැලේ නොපෙනී යයි. මේ ඇල නැවත මතුවන්නේ ගම මැදින් ගලා බසෙමිනි. දිය ඇල්ලේ ഘോഷාව කැලෑවේ ටික දුරක් පැතිරෙයි. ගල්තලා දෙපස ඕකිඩ් වෙසක් ආදී කුඩා හැඩයා ලොකු හැඩයා ආදී පැලෑටිද වැවි ඇත. කිසිවෙකු අතින් සාත නොලබන මල් පඳුරු විස්තර කළ නොහැකි අලංකාර මල් හටගන්වයි. කොළයකුන් නොවන දණ්ඩකුන් නොවන දණ්ඩටම ඇලුණු කොළ ඇති කුඩා හැඩයා හා මහ හැඩයාද සතාමෙන් පිළිකුලක් නොදක්වන එහෙත් හැඩයෙන් ඌට සමාන ගෝන්සු මල්ද රුක්කත්තනද තැනින් තැන වෙයි. මල් මතු වූ අක්කපාන කොළයක් පොතක් ඇතුළට දමා වසා දවස් තුන හතරකින් බලන විට මුල්ලද තිබෙනු අප එකල දුටුවේ විශ්වේනි. අප දිය ඇල්ලේ පහළ වතුරට පනින්නේ කලිසම් සරම් ගලවා දමාය. සීතල වතුර කඳ අප ඇඟපත සතපවාලයි. වතුරේ එක්තැන සිටියහොත් මාළුණු විකුණු ඉවසිය නොහැකිව උඩ පනින්නට සිදුවේ. පෙතියෝත් කාවයියෝත් තිත්තයෝත් ගුදුරක්සේ සලකා අප විකති. උන්ගේ විකීම රිදුමකටත් වඩා කිතියක් වෙයි. බුලත් අපයාමේ මාළුන් අතරින් සිත් ඇද ගනී. ඌ ඒ නම ලබන්නට ඇත්තේ බුලත් කෙළමෙන් රතු නිසා විය යුතුය. විසිතුරු වර්ණ ඇති හල්මල් දණ්ඩිද නළලේ සුදු තිතක් ඇති තිත්තයන්ද පසුපස වරල අසල කළු තිතක් ඇති පෙතියන්ද අප වටා කැරකෙනු වීදුරුවකින් මෙන් පෙනේ. මාළුන් සමග පීන පීනා ඇතිවන තෙක් දියනාන අපි යලිත් කැලේ ඇවිදින් නෙමු. සතුනිහක කැලෑවේ ඉඳ හිට දවසක හාවෙක් අපේ ඇසගසෙයි. පඳුරු උඩින් පැන යන ඌ පන්නා ඇල්ලීම කළ නොහැක්කකි. තවත් දවසක අපට ඉත්තෑ කූරු හමු වෙයි. ඒත් සතා නැත. ඉත්තෑවාට ලං වූවොත් ඌ කූරු පුප්පා විද අපට තුවාල කරතැයි හැඟීමක් අප තුළ වෙයි. තවත් දවසක අපට පෙනෙන්නේ තලගොයෙකි. ඌ හාවා වගේම අහිංසකයෙකි. තලගොයි දිව පාඩම් හිටින්නට හොඳ බේතකැයි විශ්වාසයක් පවති. ඉදුණු කෙසල් ගෙඩියක් පලා ඒ තුළට දමා තලගොයි දිවක් ගිල්ල වූ ළමයෙක් අපේ පන්තියේ සිටි. හත් අට වරක් පාඩම් කළද ඔහුට කවියක්වත් මතක නොසිටි. හුබෙහෙන් නැද තලගොයා වගේ යන්න කෙසක සිරුරක් ඇත්තන්ට කියන්නකි. තලගොයා ආරක්ෂාවට හුබහට රිංගයි. සමහර මිනිස්සු උගේ වලිගෙන් අල්ලා හුබෙහින් පිටතර අදිති. තම තියුණු නියවලින් හුබහ බදගන්නා ඌ පිටතර ඇදගත හැක්කේ හොඳටම හෙම්බත් වූ කලකය. අපි වරක් නරි රංචුවක් දුටුවෙමු. උන් හු කියන්නට පෙර අපට හු කියවනු නිසාද මොහොතකින් පැන ගියහ. සතුන්හිඟ කැලේ වන සතුක පසුපස පන්නා අල්ලා ගැනීමට අපතුල ඇති ආශාව බලවත් වෙයි.
වන සතුන් නැති නිසා ඊළඟට අප සිත් ඇදෙන්නේ කැලය කිට්ටුව ඕවිටක බැඳ සිටින හරකුන් වෙතය. පොඩේ අනින හරකකු ලිහාගෙන කැලයට ගෙන එයි. ඊළඟට හරකාගේ ලනුව කරින්ම ලිහා දමන අපි ඌ කුලප්පු කරන්නෙමු. ඌ ඔළුව පහතර නමා අං අමෝරා වලිගේ උස්සා කකුල් හතර හතර පොලේ ගසා දුවන්නට වෙයි. අපි ඌ ලුහු බදින්නට පටන් ගනිමු. වරක් ඌ අප පසපස දෙලවයි. එවිට පැන දුවන අපි ගස් හා ගල් උඩට පැන බේරෙන්නෙමු. දිග රිටිවල ගැට ගැසු ලනු හෝ වැල් තෝණ්ඩු අපාත වෙයි. අපි වැද්දන් මෙන් ඒ තොණ්ඩු රැගෙන හරකා පසපස දුවන්නෙමු. එකකු හරකා පන්නන විට ඌ එන මග රැක සිට බෙල්ලට තොණ්ඩෝ දැමීම අප සිත්ගත් සෙල්ලමකි. මේ සඳහා අපි ගස්වලට හෝ ගල්වලට මුවා වී තොණ්ඩු දික් කරගෙන සිටින්නෙමු. ඇතැම් විටක හරකා තොණ්ඩුවක් කරේ ඇතිව පැන යයි. අප අන්තිමේදී හරකා අල්ලා ලනුවෙන් බඳින්නේ ඌ වෙහෙස වී බිම වැතුරුණු පසුවය. ඇතැම් විටක ඌ අල්ලා ගැනීමට බැරි වෙයි. ඒ හරකෙකු අල්ලා බැත ගැනීම අයිතිකාරයටද පහසු නොවේ. මේ සෙල්ලමෙන් අප තුවාල නොලබන්නේ කලාතුරකිනි. වැටීමෙන් හා ගස්ගල්වල හැපීමෙන් අතපයින් ලේ ගලයි. කොරසවල් හා ඉරමිනියාකර ආදිය පඳුරුවල කටුවැඟේ ඇනේ සරම් කලිසම් ඉරෙයි. මේ තුවාලවලට අප බෙහෙත් කරන්නේ නැත. ඒවා ඉබේම වේලීය. වැහි කාලයේද මිනිසුන් දෙදෙනෙකුටත් වඩා උසිරිරි නොපවුවන් නමුත් ඉඩෝර කාලයට කැලණි ගඟේ වතුර අඩුය. ගඟෙහිදී තනින් තන පුලින තලාද මතුවෙයි. ගැඹුරු තැන් ඇත්තේ වක්කලං වල පමණි. ගංයුර ඇතුළට නිරාගිය තැන්වල ඇති වක්කලං නිල්හා කළු පැහැයක් ගනී. මේ වක්කලං උඩින් හික්, කඳුරු, දෙමට, කැන්දාදී ගස් ගඟට නැමෙයි. ඒ අතු දියේ ගෑවෙමින් ගඟ මැද තෙක් විහිදෙයි. මේ වක්කලං වල මාළුන් සුලබය. ඇතැම් දිනක අපි වරුවක්ම මාළු කැලේ වැවෙන කිතුල් පැලවල පිති අපේ බිලී පිතිය. තංගොස් පොටවල් ගැටගසා ඉපියා බැඳි ඒ බිලී පිති අප ගෙදර ගෙන යන්නේ නැත. පව පුරවා ගන්නවා යැයි අපට බැනුම් මැසීම සිදුවන බැවිනි. මාළු බානන් හා ගංයුරු හාරහා කම්බිලි හෝ ගැඩවිලි පනුවන් ගෙන මලක හැඩයට බිලී කටුවේ ඇමිනෝද ඒ අපේ පිළිකුල වඩවයි. අප මාළු බාන්නේ පොල් කෑලි හෝ බත් ඇට බිලී කටුවේ ඇමිනීමෙනි. බිලී කොකු බොරොප් හඬින් වතුරට වැටෙයි. ඉපියාව උඩ පාවෙයි. කාගේවත් කතාවක් නැත. අප කතා කරන හඬ දිය යට සින්න මාළුවන්ට ඇසෙතයිද එවිට උන් හැංගෙතයිද අදහසක් අප තුල වෙයි. අපට ඒ අදහස ආවේ වෙනත් මාළු බාන්න නිසාය. අපි ඔවුන් අසිර සිට කරන කතා බහ ඔහු නොරුස්සති. දිනක් අපි ගංයුරේ රඹටන් ගස්ස කත්තක් උඩට වාඩි වී මාළු බාමින් දිනක් අපි ගංයුරේ රඹටන් ගස්සක අත්තක උඩට වාඩි වී මාළු බාමින් සිටියෙමු. යන්තමට පැහිගෙන රඹුටන්ගෙට හපා බැලුවද ඇඹුල නිසාදත් හිරි වැටිනි. රඹුටන් පැහි කහ ගැහුණු විගස අපට වඩා ඉවැත්තේ වවුලන්ටය. එහෙයින් ඉදුණු පැහුණු රඹුටන් කෑමට අපට වරම් නැත. මාළු බාමින් සිටියේදී ගංයුරේ වියලි කෝටුවක් කටස් හනින් කැඩුණොත් අපි හැරී බැලුවෙමු. මිනිසෙක් තුවක්කුවක් ඇතිතිව ගංයුරෙන් මතුවිය. සිහින් උස මිනිසෙකු වූ ඔහු සරමක් හැඳ කැසපට කවා සිටි අතර ලුකු මල්ලක් ඉනේ බැඳගෙන සිටියේය. කවුද තොපි? මිනිසාගේ තියුණු හඬ එක්වරම ඇසූ අප කොතෙක් තැතිගැන්වුවද යත් පොඩේ නම් ජබුංගා ගඟදියට වැටුනේය. සුමනසිර රඹුටන් අත්ත බදාගත් අතර මම ආයාසයෙන් රැඳී සිටියෙමි. දියට වැඩුණු පොඩ්ඩේ පීනා ගංයුරට යාමට බියෙන් ගඟ පහළට යන්නට විය. අප තිදෙනාගේ විලාශයදුටු මිනිසා ආයාසයෙන් සිනාව තද කරගත්තේය. ගඟේ ගිලෙන ඇතු ගොඩට එනවලා මිනිසා උස් හඬින් කීවේය. ඒ හඬෙහි කරුණාවන්ත බවක් ඇතැයි අපට සිතිනි. අපි බියෙන්ද චකිතයෙන්ද යුතුව ගංයුරට පැමිණියෙමු. පොඩ්ඩේද අප දෙසට පීනුවේය. ඉස්කෝලේ යන්නේ නැතුව කැලේ පනිනව නේද? මිනිසා ප්‍රශ්න කළේය. දැන් නිවාඩු, මම කීවෙමි. ඉක්බිතුව මිනිසා අපෙන් නොයෙකුත් ප්‍රශ්න ඇසුවේය. අප කවුරුන්ද, කැලේ ගැවසෙන්නේ කුමක් නිසාද ආදී ප්‍රශ්න ඒ අතර විය.
අපදන් පිළිතුරු වලින් මිනිසා සෑහීමකට පත් වූ බවද පෙනිනි. ඔහු අප සමග මිතුරුයේ ඒ නිසා විය යුතුය. අපහු හැඳින්වුවේ වෙඩික්කාරයා යන නමිනි. වෙඩික්කාරයා හා කැලේ හරක් කරුන් අතර කිසිදු සම්බන්ධයක් නොවීම අපේ සතුටට හේතු විය. වෙඩික්කාරයා ගංගාදර පැලක ජීවත් වෙයි. ගඟේ එගොඩ මෙගොඩ යාමටත් මාළුන් ඇල්ලීමටත් ඔහුට කුඩා ඔරුවක් දැත. ඔහුගේ පැලාවට මඤ්ඤොක්ක හා බතලද එළවලු ස්වල්පයක් දවවා ඇත. ඔහු ජීවත් වන්නේ තනිවමය. බිලී බෑමෙන්ද දැල් දැමීමෙන්ද කරක් ගෙඩිය ගැසීමෙන්ද ඔහු මාළුන් අල්ලයි. රාතල් 25ක් 30ක් බරක් ලොකු තිප්පිලි මාළුන්ට වෙඩි තබයි. මෙසේ අල්ලන මාළුන් ඔහු කඩපලට විකුණයි. වෙඩික්කාරයා ඉතා ඉක්මනින්ම අපේ කුලපගේක විය. ඔහු තිප්පිලියන් වෙඩි තබනු අප බලා සිටියේ අවශ්‍ය උදව්පදව්ද කරමිනි. තිප්පිලියන් සිටින්නේ ගඟේ වක්කලම් වලය. ඌබර වැඩි මාළුවෙකු නිසා එහා මෙහා යන්නේ ඉතා සෙමිනි. ඌ වරින් වර කට ඇරගෙන උඩට මතුවෙයි. යලි දිය යට යයි. ඌ උඩ මතුවන විට වෙඩික්කාරයා වෙඩි තබයි. වෙඩික්කාරයාට ඇත්තේ බේත්තුවක් වකි. ඔහු මුලින්ම තුවක්කු බටේට වෙඩි බෙහෙත් දමයි. ඊළඟට බූස පිලියයි කියමින් පොල් මුඩු දමයි. ඒ සියල්ල හිරවනසේ අච්චු කූරෙන් කොටයි. ඉක්බිතිව ගිනිමල හිරකොට කොකා ඇද ඉලක්කයට වෙඩි තබයි. දිනක් ඔහු කොකා ගැස්සුවද තුවක්කුව පත්තුයේ නැත. විජේපාල එනවකෝ මෙහාට. වෙඩික්කාරයා තමා සිටි අත්තට මා කැඳවීය. ඔහු සිටියේ ගඟට අඩි දෙකක් තරම් උඩින් නැමනු කොට්ටන් අත්තකය. මා කියනකොටම මේ කොකාට මෙන්න මේකෙන් හයියෙන් ගහනවා. ඔහු මට දිග පිහියක් දුන්න. මම පිහිය අතේ ඇතිව බලා සිටියෙමි. ගඟේ වක්කල මේ ශ්‍රී දෙවන්ත මාළුවා උඩට මතුවිය. හරේ වෙඩික්කාරයා කීවේය. මම වෙරේ යොදා කොකාට ගැස්ුවෙමි. මහත් වූ හඬ නගමින් වෙඩිල පිපිරෙද්ම මම ජබොග්ගා ගඟ දියට වැටුනෙමි. වරක් යට ගිය මම මතු වූ සැනින් ගොඩට පීනුවෙමි. වෙඩිල වැරදී තිබුණද වෙඩික්කාරයා ඇතිතරම් සිනාසුනේය. පොඩ්ඩේ හා සුමන සිරිත් සිනාසුනහ. වෙඩික්කාරයා නැති දිනට අපි තනියම මාළු අල්ලන්නෙමු. ඇතැම් දිනක අපට ආන්දක වසු වෙයි. උරගයක බඩගාන්නාසේ දියේ පිනෙන ඌ අතින් නැල්ලීම පහසු නොවේ. ඌ ලිස්සා යාමට ගජ අපන අය. ඊට උදව්වන්නේ උගේ ඇඟේ ඇති සෙවල තට්ටුවයි. අමාරුකාරයා හුඟාය. සතා පුංචිය. පුංචි සතා වස නපුරාය. ඌ කටුවෙන් අනින පාර සැරය. හුඟෙකු ඇන්නොත් බොහෝ වේලාවක් යනතුරු වේදනා දැනේ. ලූලා නැති වලට කණයා පණ්ඩිතයයි කීසේ ලූලා නැති තැන කණයා සුලභය. ඒත් කණයාට වැඩි සැලකිල්ලක් නැත. ලූල් මසට නම් ගමේ කවුරුත් ලොල්ලිය. ඉසර බාගෙට ඇම්නිලා ආපු එක ලොකුයි. ඌ ගඟට වැටුණා. මෝ පොඩි එකෙක්. පොඩේ බිලි පිත්ත ගස්සා කීවේය. ගිය ලූලා මහලූලාලු ආලූලා පොඩි ලූලාලු මම සිනාසුනෙමි. අල්ලාගත් මාළුන් වැල්වල එල්ලා තබන අපේ ඊළඟ ඉලක්කය වන්නේ ඉස්සන් ඇල්ලීමයි. රොඩු බොරඩු අකුල් පකුල් ඇති නොගැබුරු දියෙහි ඉස්සන් බහුලය. අපි මුලින්ම හොඳ අමු පොල් අත්තකින් ඉරුටු ටිකක් ගලවා ගන්නෙමු. එක් ඉරටුවක් පොල් කැල්ල ගසා ඉස්සා සින්නතැන් ලං කරන්නෙමු. ඉස්සා හෙමින් හෙමින් එතනට එයි. තව ඉරඩුවකින් හැදූ තොණ්ඩුව ඉස්සාගේ පිටුපස්සෙන් එවන්නෙමු. ඉස්සා කඳමැද්දෙන් තොණ්ඩුවට අසු වී උඩට එයි. මෙසේ ඉස්සන් අල්ලන එකෙක් වැඩි සැලකිල්ලට දියට එබෙත්ම වාංගු නැතිව ගොස් ගඟට වැටෙයි. ඔහු ගොඩට ඒමට කරන ජබු ගැහීම නිසා ඉස්සෝ හැංගෙති. ඉස්සන් ඇල්ලීම එතනින් නවති. අල්ලා ගන්නා මාළුන්ද රැගෙන අපි යන්නේ වෙඩික්කාරයාගේ පැලටය. අපි වෙඩික්කාරයා හා එක් වී දවල්ට මඤ්ඤොක්කා බතල දෙල් හෝ කොස් තම්බා මාළු සමග කන්නෙමු. මේ කෑමතරම් රස කෑමක් ගෙදරදී අපට ලැබේ. අපි දිනක් හරක් හොරාගේ තිප්පල පිළිබඳව තොරතුරු වෙඩික්කාරයාට කීවෙමු. ඔහු ඒ ආරංචියෙන් පුදුම වූයේ නැත. මේ කැලේ නීති විරෝධී වැඩ හරියට කරනවා. ඔය කියන මිනිහා හරක් හොරකම් කරනවා. තව මිනිස්සු පොලිසියට හොරෙන් මැණික් පතල් කපනවා. තව සමහරු කැලේ ගස් ටික කපලා ලී ඉරනවා. මේවා කොයිවත් වැරදි වැඩ. පොලිසියවත් ආණ්ඩුවේ නිලධාරී මහත්තුරුවත් එන්නේ නැති හින්දා
ඔය කවුරුවත් බය නැහැ. ඔය මිනිස්සු කැලේ යකුන්ටවත් බයද මම දන්නේ නැහැ. කොයිකටත් මේ ළමයිනුත් පරිස්සම් වෙන්න ඕනේ. වෙඩික්කාරයා කියා සිටියේය. Oral Audio Books.